හොඳ ගුණවත් නැරවත් දරුවෙකු අදට උපමා කරමින් දිනදත සුභාෂිතේ කවියකින් අවසරයි ආරම්භ කරන මගේ කතාව. අති පූජනීය ස්වාමීන් වහන්සේලාගෙන්ද දස මාසයක් මා කුස තුළ තබාගෙන මාමේ ලොවට බිහි කර මාගේ ආදරණීය අම්මාගෙන්ද දිවාලය නොබලා වැඩ කරමින් මාගේ සුවපහසුව සදන මාගේ ආදරණීය තාත්තාගෙන්ද අවසරයි. ගෞරවනීය ගුරුමෑණිවරණි, ආදරණීය මව්පියවරණි, මා දයාබර අක්කේ අයියේ නංගියේ මල්ලියේ, අද මම මෙතනට පැමිණියේ පුංචි අපිට මේ ලෝකේ ඉන්න වටිනාම දෙන්නේ ගැන කතාට. ඔයාලා දන්නව නේද ඔයාලා ගාවින්ම ඉන්න මේ ලෝකේ ඉන්න වටිනාම දෙන්නා කවුද කියලා? ඔව්, ඒ තමයි අපේ ආදරණීය අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි කියන වචන දෙක අපේ කනට ගොඩාක් මිහි වචන දෙකක්. අපේ වචන දෙක කොච්චර ඇහුවත් කොච්චර කිව්වත් අපිට එපා වෙන්නේ. අපිට දුකක් වුණත් සතුටක් වුණත් අපිට ඉස්ලාම් මතක් කරන අපේ ආදරණීය අම්මවයි තාත්තවයි. ඒත් අපි කොච්චර දුවට යාලා කියන දේවල් අහනවද කරනවද යාලාට ගෞරව කරනවද කියලා දන්නේ ඔයාලාම තමයි. ඔයාලා දන්නවද අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා දරුවන්ගෙන් දෙමාපියන් ශිෂ්‍යවීත යුතුකම් මොනවද කියලා? මේ බව බුදුහාමුදුරුවෝ දේශනා කරේ සිංහලෝවාද සූත්‍රය. සිංහල කියන තරණයට දේශනා කර හන්ද තමයි අපි මේකට කියන්නේ සිංහලෝවාද සූත්‍රය කියලා. ඉතින් මේ තරණය හැමදාම උදේට නාලා යාගේ තාත්ත කියලා දීන විදියට හය දිසාවකට පුරුද්දක් විදියට නමස්කාර කරනවා. හැබැයි යා එහෙම කරන්නේ කියලා දැනගෙන නෙමෙයි කරේ. අපේ බුදුහාමුදුරුවෝ දේශනා කළ මේ තරණයට මේ හය දිසාවට හය දෙනෙක්. මම ඔයාලට කියන්නම් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන විදියට මේ හය දිසාව මේ හය දෙනා කවුද කියලා. අම්මයි තාත්තයි නැගෙනහිර දිශාවේ, ගුරුවරු දකුණු දිශාවේ, අපේ පවුල බටහිර දිශාවේ, යාළුවෝ උතුර දිශාවේ, සේවකයන් යට දිශාවේ, පූජනීය උතුමන් උඩ දිශාවේ. මං කියන්නේ එක දිශාවක් ගැන විතර. ඒ තමයි නැගෙනහිර දිශාව. ඔයාලා දන්නවද කොයි දිශාවෙන්ද ඉරපා යන්නේ කියලා? ඔව්, නැගෙනහිර දිශාවේ. දෙමාපියන් දරුවන්ගේ ලෝකයට පයින් ඉර වගේ හන්ද තමයි අපි මේ බුදුහාමුදුරුවෝ දෙමාපියන්ගේ නැගෙනහිර දිශාව ලෙස නම් කරේ. අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා දෙමාපියන් දරුවන් අතර ඉෂ්ට වේිත යුතුකම් 10ක්. මං කියන්නේ දරුවන්ගේ දෙමාපියන්ට ඉෂ්ට වේිත යුතුකම් 5 විතරයි. පළවෙනි යුතුකම තමයි අපේ අම්මයි තාත්තයි වයසට ගියාම අපි යාලා වෙනුවෙන් අපි යාලාව පෝෂණය කරනවා. යාලාට අවශ්‍ය බෙහෙත් දීලා ආහාර පාන දීලා යාලාව පෝෂණය කරනවා. දෙවෙනි එක අපි යාලාව ආදරෙන් රැක ගන්නවා. හරියට යාලා අපිව නාවලා, කවලා, පොවලා, ලොකු කරා වගේ අපි යාලාව ආදරෙන් රැක ගන්නවා. තුන්වෙනි එක අපේ අම්මලා තාත්තලා හොඳ ශීතීත් කරගෙන ආවනම් අපි යාලා අපි ඒවා දිගටම කරගෙන යනවා. හතරවෙනි යුතුකම තමයි අපේ අම්මලා තාත්තලා අපි වලින් මොනා හරි ඉතුරු කරලා තියෙනවා නම් අපි ඒවා පරිස්සම් කරනවා. නැති නාස්ති කරන්න හොඳ නෑ. බුදුහාමුදුරුවෝ පස්සේ කළ ලෙස දේශනා කරේ අපි අම්මයි තාත්තයි මිය ගියාම අපි යාලා වෙනුවෙන් පින්කම් කරනවා. අපේ බුදුහාමුදුරුවෝ මේ දේවල් අපිට දේශනා කරලා තින්නේ අපිව යුතුකම් ඉටු කරන හොඳ දරුවන් කරන්නයි. ඔයාලට තෝරන්නේ නේද හොඳ ගුණවත් නැරවත් යුතුකම් ඉටු කරන